රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. මං වෙඩින් හැරක් ගිහිල්ලා එන ගමන් ආවේ. අපි යාළු කට්ටියගේ හැරක් ගියේ. ඒ කට්ටිය ගල් වලට දාලා ගෑනු ළමයි 3 දෙනෙකුත් හිටියා. ඒ කියන්නේ හැරක් ගිහිල්ලා ඒ කට්ටිය වෙඩින් එකේ ඒ 3 දෙනා දාලා අනිත් කට්ටිය දාන්න යනකොට තමයි SB දිසානායක මහත්තයා වාහනේ ආවා. එයා කියලා අඳුරගන්න බැරිනවා අපිට. එයාගේ පිටිපස්සෙන් ආපු මේ පොලිසිය කට්ටිය තමයි මගේ වාහනේ සයිකල් අන්නඩිය හැප්පුවා. අප්ප ලෙවල්ලා පොලිසියෙන් කියලා කිව්වා. පොලිසියෙන් කියලා එහෙම මේ බීමත් වෙන්නේ කට්ටියම කියලා. එහෙම මේ කට්ටිය වාහන වලට රැංකා. එහෙම ගියා යන්න මුකුත් අහිව බැල්ලක් නැහැ වාහනේ ගාවලා එහෙම ගියා. ඊට පස්සේ තමයි අපි හරවල එහෙම පල්ලෙයාට එන අතරේ පාර මැද, ඒ කියන්නේ පාර මේන් රෝඩ් එකයි අපේ පාරයි මේ වෙනවා කොළ පිටියේදී. මගේ වාහනේ මගේ තිබ්බ පැත්තෙන් දාන්න තියානේ තියා. අපේ කට්ටිය මුක්කම හිටියා. ඒ කට්ටිය පාර මැද ඔය ඉන්නකොට අයිනේ තමයි හිටියේ. ඒවා එච්චර වාහන හයි ස්පීඩ් එක يعني වේගෙන් යන්න එහෙම මේකක් නැහැ. පාරත් අපලම් SP දිශානායක මාතරත් පටි සෙට් එකක නැති ආවා. ඇවිල්ලා ඇවිල්ලා අපිට කතා කරා. ටිකක් කළා කතා කරලා ඉඳලා මේ ටිකක් කළා කතා කරලා එයා නැග්ගා. නැගලා නැග්ග අතරේ තමයි පිටිපස්සේ තිබ්බ KDH එකේ හිටපු මේ ආරක්ෂක මාතෙන් කට්ටිය මොකොත් ඇහිල්ලක් බැලිල්ලක් මේවා කරේ නැහැ. තුන් වෙඩියුන තුනක් තිබ්බා. එකක් මට බිමට වැදලා අතට ආවා. අනිත් එක අපේ මගේ ටිකට් එක නැහැ කකුල වැදෙන යා කරවනල් හොස්පිටල් එකට ඇඩ්මිට් කරා හැම මං ගිහිල්ලා. තුන්වෙනි බුලට් එක කොහෙට කියන්නේ විද්ද පාර කොහෙට ගියත් දන්නේ නැහැ. කොහොමද බුලට් තුනක් තියලා එහෙම යන්න ගියා මොකොත් ඇහිල්ලක් බැලිල්ලක් මොකොත් නැතුව. SB දිසානායක ඇමතුමා මේ ස්ථානයේ හිටියා කියලා ඔබ හොඳටම දැක්කද? SB දිසානායක ඇමතුමා ඇවිල්ලා අපිට මෙහෙමත් කරලා තල්ලුක් කරා. කට්ටියට ඔක්කොටම එතන හිටපු කට්ටියට. breaking.lk